महाश्वर शास्त्रालेक रूपकात्मक शिल्प संधामय टीवी सत्साल आयोवन आदरणीय द्वीपते नैनलोवट पानगन हपनुंट मगकियन अदिति विशेष पेरहुरु प्रश्नपत्र मालावे अंक देख वेडसटहन समगाई ओब अपहादयन एकतु वेला सिटिन्ने वेनदा वगेम मे वेडसटहन संदहा अपट मग पेन्वीम हा मार्गोपदेशकत्वे लबा देन्ने अनुराधपुर कलाप अध्यापन अध्यक्षक तुम्यवन महेश हेट्टियारच्चि मेथिनियगे उदार संकल्पयकट अनुवायि मे वेडसटहन क्रियात्मक वन्ने एहेमनम् अपि दैन् प्रश्नपत्रे अंक एक कोटस समग एकतु वेमु एहेमनम् दैन् पलवेनि प्रश्नय अपि बलमु पलवेनि प्रश्नय तियेनवा मुलिन् दी ऐति रूपे संपूर्ण करीमट गैलपेन कोटसयि तोरन्न तियेन्ने एहेनम् असंपूर्ण रूपयक् दीला तियेनवा ඒකට ගැළපෙන කොටස තෝරගන්න තියෙනවා පිළිතුරු තුනක් දීලා තියෙනවා එහෙමනම් අපි ඒක දැන් සකස ගන්න විදිහ බලමු ඔව් එහෙනම් මේ විදිහට අපිට වක්‍ර රේඛාවක් යොදා ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ මැද කොටස සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ ඒ ටික සම්පූර්ණ කරගත්තාම අපි බලමු නිවැරදි පිළිතුර ඔව් එහෙමනම් අංක 1 වෙනවා එහෙමනම් දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා එකම කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩා සුදුසු ද්‍රව්‍ය දෙක. එහෙමනම් මේකේ තියෙනවා පළවෙනි පිළිතුර A සහ C. A සහ C ගන්න බෑ සංගීත භාණ්ඩයන් සහ මුළු තැඟේ භාවිත කරන උපකරණයක් තියෙනවා. ඊට පස්සේ B සහ C තියෙනවා. එහෙමනම් B කියන්නේ වඩු කාර්මිකයෝ භාවිත කරන උපකරණයක් C කියන්නේ මුළු තැඟේ උපකරණයක්. එහෙමනම් අපිට ගන්න පුළුවන් වෙනවා B සහ D. ඔව්. එහෙනම් B සහ D කියන්නේ වඩු කාර්මිකයන් භාවිත කරන උපකරණ දෙක. එහෙමනම් නිවැරදි පිළිතුර වෙනවා B සහ D. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. පහත රූපවලින් හොඳම සම්බන්ධතාවය අණුව වෙන් කර හැකි ආකාරය කුමක්ද? ඔව්. එහෙමනම් පළවෙනි පිළිතුර තියෙනවා A සහ C. එතකොට A වල තියෙන වඩක්ක C වල තියෙන තැඹිලි. ඒක ගැළපීම අඩුයි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි පිළිතුරට. දෙවෙනි පිළිතුරේ තියෙනවා B සහ O B හා C එහෙමනම් B වල තියෙනවා සියබලා C වල තියෙනවා තැඹිලි එහෙමනම් ඒකත් එච්චර ගැළපීමක් නැහැ ඊට පස්සේ අපි යනවා A සහ D එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර මොකක්ද කියලා ඔව් A සහ D එතන තියෙන ගැළපීම තමයි පුතේ වැල් වල සෑදෙන ගෙඩි වැල් වල සෑදෙන ගෙඩි කියන නිර්ණායකය තමයි අපි යොදාගන්නේ එහෙනම් අපි අංක 4ට යමු එමු මෙම රූපේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ ගණන කීයද අපි දැන් බලමු මේ ත්‍රිකෝණ හැදෙන හැටි ඔව් ත්‍රිකෝණ හැදෙන්නේ කොහොමද කියලා ඔන්න එකක් ආවා ඊට පස්සේ අපි බලමු ඔව් එහෙනම් තවත් ත්‍රිකෝණයක් ආවා දෙකයි එහෙමනම් තවත් එක්කෙනෙක් ආවා තුනයි එහෙමනම් තවත් එක්කෙනෙක් මෙතන හැදුන පුතේ හතරක් වෙනවා එහෙමනම් මේ රූපේ තියෙනවා ත්‍රිකෝණ හතරක් දැන් අපි ප්‍රශ්න අංක 5ට යමු වෙනවා බීජ මගින් ලබා ගන්නා පැල දඬු මගින් ලබා ගන්නා පැල නිවිතය මඤ්ඤොක්ක රාහු නෝකෝල් අතර ඇති සම්බන්ධතාවය පහත රූපයෙන් නිරූපණය කෙරේ. ඒ ඇසුරින් අංක 5 සහ 6 ප්‍රශ්න වලට පිළිතුරු සපයන. නිවිතය දැක්වෙන අක්ෂරය කුමක්ද කියලායි අපෙන් අහන්නේ. එහෙමනම් අපි බලමු. ඔව්. එහෙමනම් මෙතන B වෙනවා B වෙන්නේ ඇයි එතකොට පුතේ මේක උඩින් කියලා තියෙනවා B O බීජ මගින් පැල ලබා ගන්න පුළුවන් වෙන්නත් ඕන දඬු මගින් පැල ලබා ගන්න පුළුවන් වෙන්නත් ඕන එහෙනම් දෙකටම ගැලපෙන්නේ කොහකද ඒ කොටස තමයි මේ මැදට එන්නේ B කියන්නේ නිවිති එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා එහෙමනම් අංක 6 රාබු දැක්වෙන අක්ෂරය කුමක්ද කියලායි අහන්නේ. එහෙමනම් රාබු කියන්නේ මොකක් වෙනවද? රාබු කියන්නේ බීජ මගින් පැල ලබා ගන්නා
ශාකයක් වෙනවා එතකොට ඒ අනුව රූපේ ඔව් එහෙමනම් මේකේ රාබු දැක් වෙන අක්ෂරේ රාබු දැක් වෙන්නේ පුතේ ඒ මගින් තමයි රාබු දැක් වෙන්නේ ඊට පස්සේ අපි යනවා ප්‍රධාන අංක 7ට පහත පරිදි යටිකුරුව ඇති පුටුව උඩුකුරුව හැලවීම සඳහා අවම වශයෙන් ලී දඩු කීයක පිහිටීම වෙනස් කරන්න ඕනද කියලා යන්නේ අවම වශයෙන් එහෙමනම් අපි බලමු පිළිතුර හැදෙන හැටි ඔව් එහෙනම් ඔන්න එකයි එහෙනම් ඔව් දෙකයි ඔව් එහෙමනම් අපි දැක්කා තුනක් වෙනස් වෙන්න ඕන තුනක් වෙනස් කරාම අපිට පුටුව නිවැරදි ආකාරයට තියෙන විදිය පෙන්නනවා එහෙමනම් මේ කූරු තුනක පිහිටීම වෙනස් කරන්න ඕන ඊට පස්සේ අපි යනවා ප්‍රධාන අංකයට අකාරාදී අනුපිළිවෙල අනුව නම් සකසා ඇති පිළිතුර තෝරන්න එතකොට අපිට පේනවා අපි මේකේ පිළිතුරත් එක්ක කතා කරමු එහෙමනම් දැන් අපිට අක්ෂර මාලාව පේනවා එතකොට අ ආ එහෙනම් ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා ආ යන්න අ ආ ඈ ඈ ඉ ඉ උ එහෙනම් උදාර හම්බ වෙනවා උ යන්නේ උ උ ඒ එනුක හම්බ වෙනවා ඊට පස්සේ ඒ ඒ ඕ ඔනාශි හම්බ වෙනවා එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර කොහොම වෙයිද කියලා එහෙමනම් නිවැරදි පිළිතුර වෙනවා පුතේ අංක 3 පිළිතුර එහෙමනම් දැන් අපි ප්‍රශ්න අංක 9ට යමු වෙනවා. හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න තියෙනවා. දැන් අපි බලමු මෙතන කිසියම් රටාවක් සඳහවලා තියෙන්නේ. මේ රටාව තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙනවා මේ දෙන්න එකතු වෙනවා පුතේ. 3යි 2යි 5. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? එහෙමනම් මෙන්න ඒකේ වෙන රටාව තියෙනවා. එහෙමනම් අපි මේ අපිට පිළිතුර තෝරන්න තියෙන මේකේ එයාගේ තියෙනවා 5 4ෙන් ගුණ කරාම 20ක් වෙනවා. 20ට පුතේ මේ දෙන්න එකතු වෙනවා 5යි 4යි. එහෙනම් 20යි 5යි 25යි 25යි 4යි 29 වෙනවා. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 10. එකක් රුපියල් 77 බැගින් පොත් 4ක් මිලට ගත් වෙලෙන්දේ ඉන් පොත් 3ක් විකිණීමෙන් රුපියල් 225 ලබාගෙන තියෙනවා. විකුණෝ පොත්වලින් ඔහු ලැබූ ලාභය හෝ පාඩුව කොපමණද කියලා යහන්නේ. එහෙමනම් පොත් 4ක් ගත්තට පොත් 3ක් විකුණලා තමයි 225 හොයාගෙන තියෙන්නේ. එතකොට මේකේ පුතේ වෙන්නේ මොකොමද කියලා අපි බලමු. එහෙමනම් අපි මේ ගාන චුට්ටා හදලා බලමු. මේකේ තියෙනවා එකක් රුපියල් 77 ගානේ පොත් 4ක් ගන්න කීයක් ඕනද? එහෙමනම් අපි 77 මොකද කරන්නේ? 77 4ෙන් ගුණ කරමු. 4 වරක් 7 28යි. එහෙමනම් 2ක් ඉතුරු වෙනවා. 28යි 2යි 30යි 308ක්. එහෙනම් මේ පොත් 3 ගන්න යනවා. පොත් 3 ගන්න නෙමෙයි පුතේ විකුණලා ලබනවා මුදලක් මෙන්න මේ 308න් එහෙනම් පොත් තුනේ රුපියල් 225 අපි අඳුනවා එහෙමනම් 8න් 5ක් ගියාම 3යි ඊට පස්සේ 10න් 2ක් ගියාම 8යි මෙතන බිඳුවයි රුපියල් 83ක් තව හොයන්න ඕනේ හොයන්න ඕන නමුත් දැන් තියෙන්නේ 83ක් අපි හොයන්න ඕන. එතකොට මේ 77 ගානේ තමයි විකුණන්නේ. එහෙනම් මේකට තාම 77ක පොතක් පමණයි තියෙන්නේ. අපි ඒ වටිනාකමත් අඩු කරනවා. ඒතර අඩු කරාම 13න් 7ක් ගියාම රුපියෝ මේක 77ට විකත් පුතේ රුපියල් මොකද වෙන්නේ? රුපියල් 6ක් අපිට අලාභ වෙනවා. එහෙනම් පාඩුව රුපියල් 6ක් වෙනවා. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 11ට යන්න. ප්‍රශ්න අංක 11ට අපි දැන් යන්න. එහෙමනම්
කුඩා ඝනක 8ක් යොදාගෙන විශාල ඝනකයක් සාදාගත් දිවඟට ඊට වඩා විශාල ඝනකයක් සෑදීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට තවත් කුඩා ඝනක කීයක් අවශ්‍යද කියලා යහන්. එහෙනම් මේකේ තියෙනවා මෙතන 4යි මෙතන 4යි 8යි. එතකොට මේකේ තියෙන පොතේ ඊළඟ අවස්ථාව තමයි ඝනකයක් හදනකොට එක පැත්තකට 3ක් එන්න ඕනේ. මේ පැත්තටත් 3යි. එහෙනම් එක තට්ටුවක 9යි 9වරක් 3 තට්ටු 3ක් වෙනවා 27ක කැටයක් තමයි අපිට හදන්න වෙන්නේ. එහෙමනම් මෙන්න 27 තියෙනවා. 27ෙන් කීයක්ද? ඔව්. මෙතන දැනට මේ 38ත් භාවිතයට ගන්නවා. ඒ යට අඩු කරාම අපිට 19ක් අවශ්‍ය වෙනවා. දැන් අපි යනවා ප්‍රශ්න අංක 12ට. සවිද්දා ගිනිකූරු 12ක් යොදාගෙන ඝනකයක සැකිල්ලක් සෑදුවාය. චතුස්තලයක් සෑදීම සඳහා ඇයට අවශ්‍ය වෙන ගිනිකූරු ගාන කීයද කියලා අහන්නේ. අපි බලමු දැන්. එහෙනම් මෙන්න ඝනකයක් හදන්න 12ක් අවශ්‍ය වෙලා තියෙනවා ගිනිකූරු. 4යි, උඩ 4යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි. ඊට පස්සේ අපි බලමු. එහෙනම් මෙයා හදන්න ඕන වෙනවා 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6ක් ඕන වෙනවා. අපි බලමු නිවැරදි පිළිතුර. ඔව්. එහෙමනම් චතුස්තලයක් හදන්න ඕන වෙනවා ගිනිකූරු කීයක්ද? 6ක් අවශ්‍ය වෙනවා. මේ ගිනිකූරු වලින් පෙන්වන්නේ පුතේ ධාර තමයි. ඝන වස්තු වල ධාරයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි යනවා ප්‍රධාන අංක 13ට. අංක 13 සහ 14 ප්‍රශ්න වල මුල් වචන යුගලය අතර පවත්නා සම්බන්ධතාව හා සමාන සම්බන්ධතාවක් ඇති යුගලය තෝරන්නයි තියෙන්නේ. එතකොට අපි මේකේ බැලුවට පස්සේ බෙහෙත් ගන්න පුතේ අසනීපයකට. එහෙමනම් මෙතන අපි ගිමන් හැරීමක් කරන්න ඕන අපිට වෙහෙසක් දැනනවා. අපි බලමු නිවැරදි පිළිතුර. ඔව්. එහෙමනම් ගිමන් හැරීම වෙහෙස කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. දැන් අපි ප්‍රශ්න අංක 14ට යනවා. ඒතර ඒකේ තියෙනවා තරාදීන් අපි කිරන්නේ බර. එහෙනම් මේ මිනුම් වර්ග ආශ්‍රිතව තියෙනවා. එහෙනම් තරාදීන් බර කිරනවා නම් එහෙනම් මෙතන තවත් මිනුම් වර්ගයක් තියෙනවා. මීටර් කෝදුව. මීටර් කෝදුව කියන්නේ අපේ දිගහා දුර මනින උපකරණයක්. එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර. එහෙනම් මීටර් කෝදුවෙන් අපිට යම් කිසි දිගක් මැන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රධාන අංක 15ට යනවා. හිස් කොටුවට ගැළපෙන රූපය තෝරන්න තියෙනවා. හිස් කොටුවට ගැළපෙන රූපය. එහෙමනම් දැන් මේක අපි රටාව හැදෙන හැටි බලමු. එහෙමනම් මේ තියෙන එකේනම මොකද වෙන්නේ? ඔව්, එක කොටුවක් ඔව් වම් අත පැත්තට කැරකෙනවා. ඔන්න ඒ දේ වෙන්නේ. එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර. ඔව්. ආ නේ. එහෙමනම් පුතේ නිවැරදි පිළිතුර වෙනවා අංක 1 පිළිතුර. ඊළඟට අපි යනවා ප්‍රධාන අංක 16ට. පහත කොටුවේදී දී ඇති සංකේත භාවිතයෙන් අංක 16 හා 17 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙන්නේ. එහෙමනම් සුභපැතුමක් සඳහන් පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. අපි බලමු සුභපැතුමක් සඳහන් පිළිතුර. දැන් අපිට පේන්න තියෙනවා සර් අංක දාලා තියෙනවා. අපි බලමු කෝකද කියලා නිවැරදි පිළිතුර අංක 2 වෙනවා. එහෙමනම් අංක 2කින් හැදෙන්නේ මොකද්ද? ඔබට සුභ ගමනක් තියෙනවා. එහෙනම් ඒක තමයි අපි කරන සුභපැතුම. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 18. ප්‍රශ්නයක් අසනු ලබන පිළිතුර කුමක්ද? එහෙනම් ප්‍රශ්න ස්වභාවයක් පෙන්වන්න ඕනේ. අපි බලමු. ඔව්. එහෙමනම් මේක දාලා තියෙනවා ඔබට තේ එකක් දෙන්න. එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර. ඔව්. ඒකෙත් නිවැරදි පිළිතුර පුතේ අංක 2 වෙනවා. එහෙමනම් අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රධාන අංක 18. පහත රටාව අනුව හිස්තැනට නියමිත පිළිතුර තෝරන්න. මේකේ තියෙනවා දවස. එහෙනම් අවසාන වෙන සයන්යෙන් පටන් ගත්තා සමය. අවසාන වෙන යයන්යෙන් පටන් ගත්තා යදන. එහෙම හොඳයි පුතේ. දැන් අපි ප්‍රශ්න අංක 19ට යමු. ඒකේ තියෙනවා සීගේ පුතා බී වේ කියලා. එහෙමනම් මෙන්න සී ඉන්නවා. සීගේ පුතා තමයි බී. ඊට පස්සේ ඒගේ වැඩිමහල් සහෝදරයා බී. එහෙනම් මෙන්න ඒ ඉන්නවා. එයාගේ වැඩිමහල් සහෝදරයා තමයි බී වේ.
එහෙනම් ඊට පස්සේ මෙතන කියනවා අපිට D ගේ පියා A කියලා. මෙන්න D ඉන්නවා එයාගේ පියා A වෙනවා. එහෙමනම් දැන් අපෙන් අහන්නේ මොකද්ද? B නැමැත්තා D ගේ කවුද කියලා. එහෙමනම් මෙන්න ඔව් මෙන්න මෙයා ඔව් මෙන්න මෙයා මෙයාගේ කවුද කියලා අයියා. එහෙමනම් අපිට තේරෙනවා මෙතන තියෙන්නේ අපි හැමෝගෙම තාත්තගේ. තාත්තගේ අයියාට අපි කියන්න ඕන මොකක් කියලාද? මහප්පා කියලා කියන්න ඕන. එහෙනම් අපි නිවැරදි පිළිතුර බලමු. එහෙමනම් එහෙමනම් මහප්පා වෙනවා. හොඳයි පුතේ, දැන් අපි ප්‍රශ්න අංක 20ට යමු. යමු පහත දැක්වෙන චතුස්තලයේ ඉහළින් එම හැඩයේම කොටසක් කපා ඉවත් කළ විට ඉතුරු වන කොටසේ ශීර්ෂ කීයක් තිබේද කියලා යහන්නේ. එහෙමනම් දැන් අපි බලමු. ඔව්. එහෙනම් ඔන්න ඉහළ අපි කොටස කපලා අයින් කරා. ඒතර මෙයාගේ තියෙනවා දැන් ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙමනම් නිවැරදි පිළිතුර වෙනවා පුතේ කීයද? ශීර්ෂ 6ක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 21 සහ 22. පහත රූපයේ දැක්වෙන්නේ නගරයක එක් ස්ථානයකට යා හැකි මාර්ග සිටිය මේ කොටස. එමනම් මේ නගරයක මාර්ග සිටියමත් තමයි අපිට පෙන්වලා තියෙන්නේ. ඒ ඇසුරින් අංක 21 හා 22 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. ඒතර මේ කියලා තියෙනවා වැදගත් මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන එක සමාන බව දැක්වීමට ඉරි භාවිතා කරලා තියෙනවා. එහෙනම් මෙතන 1යි තියෙන්නේ මේ හතරෙම. ඒගොල්ල මොකද වෙන්නේ? එහෙනම් ඒ හතරම සමානයි. එහෙනම් මෙන්න වක්‍ර රේඛා කොටස් වල තියෙන ඉරි දෙකයි. එහෙමනම් ඒ හතරත් සමානයි. දැන් අපිට පේනවා වක්‍ර රේඛා කොටසක දිග වෙන්නේ පුතේ කිලෝමීටර් 7යි. එහෙමනම් ඊට පස්සේ මේ සරල රේඛා පාරවල් හතරේ කොටසක දිග වෙන්නේ කිලෝමීටර් 5යි. එහෙනම් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ A ස්ථානයේ සිට B E හරහා සීට ඇති දුරයි හොයන්න තියෙනවා. එහෙමනම් අපි බලමු. ඔන්න අපි දැන් ගමන යනවා. හතක් යන්න ඕන, පහක් යන්න ඕන, පහක් යන්න ඕන. එහෙමනම් 5යි 5යි 10යි 10යි 7යි කීයද? 17ක් වෙනවා. අපි බලමු නිවැරදි පිළිතුර. ඔව්. එහෙනම් නිවැරදි පිළිතුර 17යි. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ පුතේ ප්‍රශ්න අංක 22. C ස්ථානයේ සිට දැන් යන්නේ C ඉඳලා. C ස්ථානයේ සිට B A හරහා ඊට ඇති දුර. අපි බලමු. එහෙමනම් ඔන්න ගමන ආරම්භ කරලා තියෙන්නේ. එහෙමනම් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ඕන පුතේ D වලට 7ක්, D වල ඉඳලා A වලට 7ක් එන්න ඕන, එතන ඉඳලා 5ක් යන්න ඕන. එහෙමනම් 7යි 7යි 14යි 14යි 5යි. නිවැරදි පිළිතුර 19 වෙනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි සුබ පැතීමේදී උත්සවයකදී මිතුරන් 6 දෙනෙකු එකිනෙකා අතර සුබ පැතුම්පත් වුවමාරු කරගන්නවා. ඔයා මට සුබ පැතුම්පතක් දුන්නොත් මම දෙනවා. එහෙනම් හැමෝම දෙන්න අතර සුබ පැතුම්පත් දෙකක් වුවමාරු වෙනවා. එහෙමනම් මේකේ මිතුරෝ ඔක්කොම ඉඳලා තියෙනවා සුභවැතුම් හුමාල් කරගන්නාද? සෑම මිතුරේ සමගම සුභවැතුම්පත් හුමාල් කරගත්තේ නම් හුමාල් කරගත් මුළු සුභවැතුම්පත් ගානයි යහන්නේ. එහෙනම් මිතුරෝ 6 දෙනෙක් ඉන්නවා. අපි බලමු. එහෙනම් අපි කරන්නේ මොකද? මිතුරෝ ගානට වඩා එකක් අඩුවෙන් මේක ගුණ කරනවා. එහෙමනම් මේක අපි ඒක හැදෙන්නේ කොහොමද කියලා දැන් ඉගෙනගෙන තියෙන්නේ. තව ශිෂ්‍යත්ව විභාගෙට තියෙන්නේ සති දෙකක වගේ කාලයක් නිසා අපි මේ ගණන් දැන් ගොඩ හදලා තියෙන්නේ. එහෙමනම් 6 වරක් 5 පුතේ 30ක් වෙනවා. සුබ පැතුම්පත් 30ක් මේ 6 දෙනා අතර හුවමාරු වෙනවා. අපි බලමු. ඔව්, නිවැරදි පිළිතුර 30 වෙනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ගොවිපලක සිටින කුකුලන් සහ එළුවන් ගණනේ එකතුව 13යි. උන්ගේ මුළු පාද සංඛ්‍යාවේ එකතුව 36යි. ඒ ඇසුරින් තමයි අංක 24 25 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙන්නේ. අපේ අහනවා 24 ගොවිපොලේ සිටින මුළු කුකුලන් ගණන කීයද කියලා. එහෙමනම් අපි බලමු.
මේ කුකුලෝ ගණන 8යි කියලා පිළිතුර තියෙනවා. අපි බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. එහෙමනම් මේක හැදෙන්නේ කොතේ? ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ? මේ ඔක්කොම ඉන්න සත්තු ගණන ගන්න. ඔක්කොම සත්තු 13 දෙනෙක් ඉන්නවා. එතකොට අපිට කුකුල්ලු හොයන්න ඕන නම් අපි ඔක්කොම එළුවෝ කියලා හිතලා එළුවෙකුට පාද 4යි මේක පාද 4න් ගුණ කරමු. තුන් වරක් 4 12න් දෙක එකක් ඉතුරුයි. ඊට පස්සේ 4 වරක් එක 4යි 1යි 5යි. එහෙනම් ඔක්කොම පාද 52ක් එනවා. මේ 52න් සැබෑ පාද ගාන අපිට දීලා තියෙනවා කීයයි කියලාද? සැබෑ පාද ගාන 36යි කියලා දීලා තියෙනවා. අපි එහෙනම් මෙතනින් 36ක් මොකද කරන්නේ? අඩු කරගන්න. එහෙනම් 12න් 6ක් 6යි. ඊට පස්සේ 4න් 3ක් ගියාම 1යි. මෙතන තියෙනවා කුකුල් කුකුලන්ගේ පාද 16ක්. එහෙනම් එක කුකුලට පාද 2 නිසා අපි 16 දෙකෙන් බෙදුවාම කුකුල්ලෝ ඉන්නවා කී දෙනෙක්ද? 8 දෙනෙක් ඉන්නවා. එහෙමනම් අපිට ඊළඟ ප්‍රශ්නෙටත් අපි පිළිතුර හොයාගෙන යනවා මෙතනින්ම. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ 25 මොකද්ද? 25 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ දින එළුවන් ගාන අහන්නේ. එහෙනම් ඔක්කොම 13ක් ඉන්නවා නම් 13න් 8ක් ගියහම මොකද වෙන්නේ? 5 දිනක් ඉන්නවා. එහෙනම් අපි ඒ හදපු ගානට දැන් 25ට යොමු වෙමු. එහෙමනම් ඒකේ පිළිතුරු පුතේ ගොවිපලේ සිටන මුළු එළුවන් ගාන 5 දිනක් වෙනවා. දැන් අපි ප්‍රධාන අංක යනවා 26ට. 26 2024 වර්ෂයේ පෙබරවාරි පළවෙනි දින සිට ඔක්තෝබර් පළවෙනි දින තෙක් ඇති මුළු දින ගණනයි සොයන්න තියෙන්නේ. එහෙනම් මේක අපිට විශේෂ වෙනවා. මොකද්ද අපිට විශේෂ වෙන්නේ? මේක මොන වර්ෂයක්ද කියන එක විශේෂ වෙනවා. එහෙමනම් 2024 කියන්නේ පුතේ අධික අවුරුද්ද. ඒක අධික අවුරුද්දක් නම් පෙබරවාරි මාසේ තියෙනවා දින 29ක් තියෙනවා. එහෙමනම් අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම පෙබරවාරි මාසේ දින 29 ලියනවා. එහෙමනම් මාර්තු මාසේ තියෙනවා දින 31. අප්‍රේල් මාසේ දින 30යි. මැයි මාසේ දින 31යි. ජූනි මාසේ 30යි. ජූලි මාසේ 31යි. අගෝස්තු කීයද? ජූලි අගෝස්තු දෙකම 31යි. සැප්තැම්බර් මාසේ 30යි. ඔක්තෝබර් මාසේ අහන්නේ පළවෙනි දටේ මාසෙන් අපි ගන්නේ 1යි. එහෙනම් 9යි 1යි 10යි 11යි 12යි 13යි 14න් 4 එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 24යි. එහෙනම් සයට ආවේ මේ වගේ උත්තරයක්. අපි බලමු නිවැරදි පිළිතුර කොහොම වෙයිද කියලා. එහෙනම් 244 වෙනවා. දැන් අපි යනවා ප්‍රධාන අංක 27ට. ප්‍රධාන අංක 27. පහත දැක්වෙන මිල සටහන් ඇතුළෙන් අංක 27 28 යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නයි තියෙන්නේ. එහෙමනම් අපිට තියලා තියෙනවා මිල ගණන් තියෙන කට්ටල තුනක්. එතකොට අපි දැනගන්න ඕන මේ කට්ටල ගණන් දුන්නහම පුතේ මේවා විසඳන්න තියෙන්නේ එක කට්ටලයකින් එක කට්ටලයක් අඩු කරලා. එහෙම නැත්නම් කට්ටල දෙකක් එකතු කරලා. එහෙම නැත්නම් කට්ටලයක් දෙකෙන් තුනෙන් ගුණ කරලා. එහෙම නැත්නම් කට්ටලයක් දෙකෙන් බෙදලා. ඔය වගේ අපිට ගණිත කර්මයක විවිධ විදිහට මනෝමයෙන් හිතලා බලන්න පුළුවන් වෙනවා මේ ගානට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා. එහෙමනම් අපි දැන් මේ ගාන හදන්නේ කොහොමද කියලා බලමු. එහෙමනම් මේකේ තියෙනවා මෙතන තියෙනවා අඹ දෙකක්. මෙතන අඹ එකක් තියෙනවා. මෙතන දොඩම් එකයි දොඩම් එකයි. එහෙනම් අපිට සරලම ක්‍රමේ තමයි ඉස්සෙල්ලාම එක වර්ගයක් හොයාගන්න. මෙන්න මේ කට්ටලෙන් මේ එක කට්ටලෙන් පුතේ දෙක කට්ටලේ ගණන් ඔක්කොම අඩු කරන්න ඕනේ. අඹ දෙකෙන් අඹ එකක් ගියාම එක අඹ ගෙඩියයි. දොඩම් ගෙඩියෙන් දොඩම් ගෙඩියක් අඩු වුනහම දොඩම් බිඳුවයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ 85න් 60 අඩු කරන්න. 5න් බිඳුවක් ගියාම 5යි,
ඊට පස්සේ 8න් 6ක් ගියාම 2යි. එහෙනම් 25ක් වෙනවා මොකේ මිලද? ඔව්. අඹ ගෙඩි එකක් පුතේ රුපියල් 25ක් වෙනවා. අපි මෙතනින් දා ගන්නවා 25. එහෙමනම් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ අඹ ගෙඩියයි දොඩම් ගෙඩියයි මිල 60න් මොකද කරන්නේ? අඹ ගෙඩියේ 25 අඩු කරනවා. අඩු කරාම 10න් 5ක් 5යි. 5න් 2ක් ගියාම 3යි. එහෙනම් දොඩම් ගෙඩියක් වෙනවා රුපියල් 35. එහෙමනම් දැන් අපි ගානේ භාගයක් හදලා ඉවරයි. එහෙමනම් අපි දැන් දොඩම් ගෙඩියක මිල කීයද කියලා බලමු. එහෙනම් දොඩම් ගෙඩියේ මිල රුපියල් 35ක් වෙනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට. දැන් අපි දොඩම් ගෙඩියේ මිල හොයලා ඉවරයි. එතකොට හරි. එහෙමනම් දොඩම් ගෙඩියක මිල 35ක් වුණහම පුතේ මෙන්න මෙයා 35යි. එතකොට අඹ ගෙඩියක් 25යි. එහෙමයි 60යි. දැන් අපි අන්නාසි ගෙඩියක් හොයන්න ගියාම තුන්වෙනි කට්ටලයට යන්න ඕනේ. එහෙනම් අඹ ගෙඩියක් 25 නම් අඹ ගෙඩි දෙක රුපියල් 50ක් වෙනවා. දොඩම් ගෙඩියක් රුපියල් 35යි නම් දොඩම් ගෙඩි දෙක රුපියල් 70ක් වෙනවා. මේ දෙක එකතු කරාම 120යි. එහෙමනම් මෙතන මුළු කට්ටලෙන්ම අඹ දෙකයි දොඩම් දෙකේ 120යි. අඩු කරාම අන්නාසි මේවා මොකද වෙන්නේ? ඒව නැහැ පුතේ. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා අන්නාසි ගෙඩි දෙක රුපියල් 100. එහෙමනම් එක අන්නාසි ගෙඩියක මිල අපි දැන් දන්නවා 100 දෙකෙන් බෙදුවහම අන්නාසි ගෙඩි එකක මිල එන්නේ රුපියල් 50. අපි බලමු උත්තරේ කොහොමද කියලා. ඔව් එහෙමනම් අන්නාසි ගෙඩියක මිල වෙන්නේ රුපියල් 50. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේකේ තියෙනවා නගර අතර දුර දැක්වෙන සිටියමක් තියෙන්නේ. වගුවක් තියෙනවා අපිට. එහෙමනම් ඉහත සටහන අනුව ගාල්ලේ සිට මාතර හම්බන්තොට හරහා කතරගමට දුරයි හොයන්න යන්නේ. අපි බලමු මේ ගාන හදාගන්නේ කොහොමද කියලා. එහෙමනම් මෙතන තියෙනවා අපි දන්නවා මේ 48 දුර වෙන්නේ පුතේ මේ පැත්තෙන් ඉරා ගියහම ගාල්ල, මෙහෙන් ගියහම මාතර. ගාල්ල මාතර අතර දුර 48ක් වෙනවා. ඊට පස්සේ මේ 68 තමා මෙතනින් ඉරා ගෝ මාතර හම්බන්තොට දුර. එහෙනම් ඒ 68ක් ගන්න. ඊට පස්සේ හම්බන්තොට ඉඳලා කතරගමට තියෙනවා ගියහම 72. එහෙමනම් දැන් අපි මේ ගණන් තුන තමයි එකතු කරන්නේ. මෙයා ගන්නෙ නැහැ. මෙයා තමා පුතේ ගාල්ලේ ඉඳලා මේ පැත්තේ තියෙන්නේ කොහෙද? හම්බන්තොට මිහි ගාල්ල. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන මේ ගාල්ලේ ඉඳලා හම්බන්තොට මේ ගණන් දෙක එකතු කරලා ගත්ත දුරයි මේ. එයාව අපි ගන්නෙ නැහැ. හැබැයි මෙයාව ගන්නවා නම් මේ දෙක ගන්න නැහැ. මේ දෙකේ එකතුවනේ මේ. එහෙමනම් අපි ඒ කොහොම හැදුවත් මේ තුන ගත්තත් මෙයයි මෙයයි ගත්තත් පුතේ එකම පිළිතුර තමයි එන්නේ. අපි ගාන හදලා බලමු. 8යි 8යි 16යි 16යි 2යි 18න් 8 එකක් ඉතුරුයි. 6යි 4යි 10යි 7යි 17යි 1යි 18ක් වෙනවා. එහෙනම් 188ක් වෙනවා. අපි බලමු නිවැරදි පිළිතුර. එහෙමනම් නිවැරදි පිළිතුර 188ක් වෙනවා. දැන් අපි යනවා ප්‍රශ්න අංක 30ට. විශාලම සංඛ්‍යාව දැක්වෙන ඝනක පෙත තෝරන්නයි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙතන 1ේවා 10ේවා 100ේවා 1000ේවා. මෙයාගේ 1000ේවා නැහැ. එහෙනම් මෙතන ඊට පස්සේ මෙයාගේ 1000ේවා තියෙන පුතේ 1යි. මෙයාගේ 1000ේවා 3ක් තියෙනවා. එහෙමනම් අපිට පැහැදිලි මේක සරල ප්‍රශ්නයක්. නිවැරදි පිළිතුර වෙන්නේ එහෙමනම් මෙන්න සර් හදලා දාලා තියෙනවා. එහෙමනම් කීය දෙන්නේ? අංක 3 තමයි වඩාත්ම විශාල අගයක් නිරූපණය කරන්නේ. 3010 තමයි මේ සංඛ්‍යා ඝනක පෙතෙන් නිරූපණය වෙන්නේ.
දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ප්‍රශ්න අංක 31 පහත ප්‍රශ්නේ A සහ B වෙනුවෙන් වඩාත්ම ගැළපෙන වචන යුගලය එහෙමනම් මේකේ තියෙනවා ඉලවලු වර්ග තියෙනවා පළතුරු තියෙනවා එහෙනම් කඩල කව්පි කියන්නේ ධාන්‍ය වර්ගය එහෙමනම් අපි දැන් එකක් හොයාගෙන ඉවරයි A කියන්නේ ධාන්‍ය එහෙනම් මෙතන පුතේ අනිවාර්යෙන් එළවලු වර්ගයක් තව හොයන්න ඕන. ඒතකොට B කියන්නේ එළවලුවක් වෙනවා. පතෝර දීලා තියෙනවා. එහෙමනම් අපි නිවැරදි පිළිතුරක් එකම තව ටිකක් කතා කරමු. එහෙමනම් මෙන්න තියෙනවා මෙතන කව්පි කඩල ධාන්‍යයක් වෙනවා. එළවලු වර්ගයක් වෙනවා කරවිල. එතකොට මේ ධාන්‍යයි කරවිලයි දෙකම තියෙන පිළිතුර අපි ගත්තා නිවැරදි පිළිතුර විදිහට අංක දෙක පිළිතුර. ඊට පස්සේ අපි යනවා ප්‍රධාන අංක 32. ජනවාරි අප්‍රේල් ජූලි ඔක්තෝබර් රටාවේ ඊළඟට ආයුතු මාසය වන්නේ ඒක අපි බලමු මෙතන තියෙන රටාව මොකක්ද කියලා බලමු මෙතන තියෙනවා පෙබරවාරි මාර්තු නෑ මාස දෙකක් ගිහින් ඇරලා තමා දීලා තියෙන්නේ අප්‍රේල් තියෙනවා මැයි ජුනි නෑ ජූලි තියෙනවා මාස දෙකක වෙනසක් තියෙනවා ඊට පස්සේ අගෝස්තු සැප්තැම්බර් නැත ඔක්තෝබර් තියෙනවා එහෙනම් පුතේ මෙතෙන්ටත් එන්න ඕන මාස කීයක්ද මාස දෙකක් අරින්න එහෙනම් නොවැම්බර් දෙසැම්බර් නැහැ එහෙමනම් අපි එන්න ඕන මොකද්ද කියලා බලමු ඔව් එහෙමනම් ජනවාරි මාසයේ නිවැරදි පිළිතුර වෙනවා ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 33ට දෙවරක් නවා තිත්තිර දිගේ කපන ලද පහත කඩදාසියේ දිග හැරිය විට ලැබෙන රූපයයි තෝරන්න තියෙන්නේ. එහෙමනම් අපි ඒකේ බලමු නිවැරදි පිළිතුර කොහොම වෙනවද කියලා. ඔව්. ඔන්න නිවැරදි පිළිතුර දීලා තියෙන්නේ අංක කීයද? අංක 3 දීලා තියෙනවා. ඒක හැදෙන හැටි සර්චුට්ට කතා කරනවා. මෙහෙම පුතේ මේවා දැන් නැහැ. මෙතෙන්ට නමලා තියෙන්නේ. ඒතොර එතෙන්ට නමලා තිබ්බහම කැපෙන්නේ මෙතනිනුයි තමා කැපෙන්නේ. එතකොට කැපුණාට පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලමු. එතකොට මෙයාගේ කපලා මේ පැත්තට දිග ඇරියාම මෙහෙම එකක් හැදෙනවා. මෙයාගේ මේ පැත්තට මෙහෙම වෙනවා. මේ පැත්තට දිග ඇරියාම පුතේ මෙයාගේ අඩුපාඩු වෙනවා. මේ කැපිච්ච දෙක මෙහෙම එනවා. ඊට පස්සේ මෙයාගේ අඩු කොටස මෙහෙම එනා මේ විදිහේ රූපයක් තමයි එතන කැපුවට පස්සේ කොළ කෑලේ හැඩය නිර්මාණය වෙන්නේ අංක 3 පිළිතුරේ තියෙන විදිහට. එහෙමනම් අපි දැන් ප්‍රශ්න අංක 34ට යමු. ප්‍රශ්න අංක 34 තියෙනවා මෙම රූපේ ත්‍රිකෝණ කීයක් හඳුනාගත හැකිද කියලා අහන්න. අපි බලමු ත්‍රිකෝණ කීයක් හඳුනගන්න පුළුවන්ද කියලා. 1යි 2යි ඊට පස්සේ 3යි 4යි 5යි. එහෙමනම් අපි දැන් මේවා ඕන තරම් අපි ඉගෙනගෙන තියෙනවා. මෙහෙම පුතේ එක අතකට පමණක් විහිදලා තිබ්බොත් අපි මොකද කරන්නේ? මේ විදිහට අංක දාලා 1 2 3 4 5 එකතු කරනවා. 5යි 4යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15ක් හැදෙනවා. එහෙමනම් නිවැරදි පිළිතුර 15 වෙනවා. දැන් ප්‍රධාන අංක 35. අම්මාට දවස් දෙකක් වැඩ කළ විට දවසක් නිමාඩු ලැබේ. තාත්තාට දවස් 3ක් වැඩ කළ විට දවසක් නිමාඩු ලැබේ. අද සඳුදා දවසකි. දෙදෙනාටම නිමාඩු ලැබී ඇත. පළමු වරට නැවත දෙදෙනාම එකවර නිමාඩු ලැබෙන දිනය වන්නේ. එහෙමනම් අපේ ඊළඟට මේකේ බලමු කොහොමද නිමාඩු ලැබෙන විදිහ අපි හදාගන්නේ කොහොමද කියලා. එතකොට මේකේ ඉන්නවා අම්මා ඉන්නවා. අම්මා ඉන්නා ඊට පස්සේ තාත්තා ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ සඳුදා දවසක මොකද වෙන්නේ? සඳුදා දවසක මේ දෙන්නම ගෙදර ඉන්නවා. වැඩට යන්නේ නැත. එහෙනම් අපි දාගත්ත කතිය. එතකොට අම්මා වැඩට යන්නේ අම්මා යන්නේ පුතේ දවස් දෙකකට පාරක් තාත්තා යන්නේ දවස් 3කට පාරක් තමා 3කට 3ක් ගෙදර ඉඳලා තමයි එක දවසක් වැඩට යන්නේ බලමු අපි දැන් මේ ගාන හදාගන්නේ කොහොමද කියලා
එහෙමනම් අපි ඉස්සෙල්ලාම දින ටික දවස් ටික දාගෙන ඉන්න ඕනේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. සර් මේ කතා කරන්නේ හැමෝටම සරලව තේරෙන විදිහක්. තවත් ක්‍රම ඕගොල්ලන්ට ටීචර්ලා කියා දීලා ඇති. ඒ ක්‍රමවලිනුත් හදන්න පුළුවන්. එහෙමනම් දැන් අපේ අම්මා වැඩට යන්නේ කොහොමද කියලා බලමු. එතකොට සඳුදා දැන් දෙන්නම නිවාඩු. එහෙනම් අද සඳුදා දෙන්නම නිවාඩු කියලා මේකෙම දීලා තියෙනවා. එතකොට අම්මා පුතේ ඊට පස්සේ මෙන්න මේ සඳුදා ගෙදර හිටියා. අඟහරුවාදා බදාදා වැඩට ගියා. බ්‍රහස්පතින්දා නිවාඩු. ඊට පස්සේ සිකුරාදා සෙනසුරාදා වැඩට ගියා. ඉරිදා නිවාඩු. සඳුදා අඟහරුවාදා වැඩට ගියා. බදාදා නිවාඩු. ඊට පස්සේ බ්‍රහස්පතින්දා සිකුරාදා වැඩට ගියා. සෙනසුරාදා නිවාඩු. සති දෙකක සර් දාලා තියෙනවා. මෙච්චර දිග ගානක් එන්නේ නැහැ ශිෂ්‍යත්වයට. සර් දාලා තියෙන ගාන ටිකක් දිග වැඩි. එහෙමනම් තාත්තා සඳුදා නිවාඩු අඟහරු ඔව් එහෙමනම් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා වැඩට යනවා. සිකුරාදා නිවාඩු. ආයේ සෙනසුරාදා ඉරිදා සඳුදා වැඩට යනවා. අඟහරුවාදා නිවාඩු. එහෙනම් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වැඩට යනවා. සෙනසුරාදා නිවාඩු. දැන් අපිට පුතේ පිළිතුර පැහැදිලි වෙනවා. එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර. එහෙමනම් සෙනසුරාදා තමා මේ සංඝ නතර වුණාට පස්සේ ප්‍රථම වතාවට නැවත දෙන්නම ගෙදර ඉන්නේ. එහෙමනම් අපි දැන් ප්‍රශ්න අංක 36ට යනවා. විලක සෑම දිනම තිබෙන මල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා කියලා කියන්නේ. එහෙනම් තිබෙන මල් ප්‍රමාණය පුතේ හැම දවසෙම දෙගුණයක් බවට පත් වෙනවා. දින 11ක් යන විට මෙන්න විල අඳිනවා. හරි. එහෙනම් මේක ක්‍රමක්‍රමයෙන් දෙගුණ වෙන්නේ. දෙගුණ වෙලා දින කීයක්ද? මේක තියනවා දින 11ක් සම්පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? විලෙන් භාගයක් මල් වලින් වැසිලා යනවා. දැන් මේ විලේ භාගයක මල් පිපිලා තියෙනවා. එහෙමනම් විල සම්පූර්ණයෙන්ම මල් වලින් වැසී යාමට තව දින කීයක්ද කියලා අහන්නේ. එහෙමනම් මේකේ කියලා තියෙන මෙන්න මේක වැදගත් වෙනවා අපිට. මල් ප්‍රමාණය දෙගුණ වෙනවා කියන එක. සෑම දිනම දෙගුණ වෙනවා කියන එක. එහෙනම් පුතේ 11 දී භාගයක් පිරුණා නම් තව දවසක් යනකොට විලම මල් වලින් වැහිලා යනවා. එහෙනම් ඉදිරියට අවශ්‍ය වෙන්නේ දින 1ක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු පිළිතුර නිවැරදිද කියලා. ඔව් එහෙමනම් තව දින 1යි අවශ්‍ය වෙන්නේ. එතකොට විල සම්පූර්ණයෙන්ම මල් වලින් වැසිලා යනවා. එහෙමනම් අපි දැන් ප්‍රශ්න අංක 37ට යනවා. මෙතන තියෙනවා මීටර් 250ක දිග දුම්රියක් මීටර් 350ක් දිග පදික වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කර යාමට කොපමණ දුරක් යා යුතුද කියලායි අහන්නේ. අපි ඒ ගාන හදලා බලමු. එහෙමනම් මෙන්න තියෙනවා දුම්රිය. එහෙමනම් දුම්රිය මෙතන තියෙනවා. ඊට පස්සේ මේ තමයි දුම්රිය. දුම්රියේ දුර වෙන්නේ දිග වෙන්නේ මීටර 250. ඊට පස්සේ වේදිකාව තියෙනවා මෙතන ඉඳලා. මෙතන ඉඳලා තියෙනවා වේදිකාව තියෙනවා. වේදිකාවේ දිග 350ක් වෙනවා. එහෙමනම් මෙන්න මේ දුම්රිය මෙතන ඉඳලා පුතේ මෙන්න මේ සීමාවට එන්න මෙන්න මේ මීටර 350 එන්න. එතකොට දැන් මෙතෙන්ට එනකොට ඉස්සරහා පැත්ත මොකද වෙන්නේ? මීටර 350ක් කෝච්චි කියනවා. එහෙමනම් එතන ඉඳලා පුතේ මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ට ආයි කෝච්චියේ දිග මොකද වෙන්න ඕන? අපි විසින් පහු කරලා යන්න. එහෙමනම් අපි මොකද කරන්නේ? මේ වගේ ගාන දුන්නාම මොකද අපි කරන්නේ? පසු කරලා යන්න ඕන නම් වේදිකාවේ දිගයි දුම්රියේ දිගයි මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. එහෙනම් 250යි
प्रश्न अंक मेम गीत जल पहालट गिया බුබුලු මත වෙනවා කියලා. එහෙමනම් අපි ඉගෙනගෙන තියෙනවා කඩා හැලෙන දිය දහරක් කියලා කියන්නේ අපි දිය ඇල්ලකටයි කියන්නේ. එහෙමනම් දිය ඇල්ල නිවැරදි පිළිතුර වෙනවා. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 39 ට. මෙහි දැක්වෙන රූපයට අනුව පහත රූපයේ කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහන්නේ. එතකොට මේකේ පුතේ අපි බලමු මෙන්න මේ ඔක්කොම මෙතන මේවා සම්බන්ධ කරලා තියෙන්නේ මොනවටද මේ ත්‍රිකෝණ ගෙනල්ලා වක්‍ර රේඛාවකට තමා සම්බන්ධ කරන්න හදලා තියෙන්නේ මේ රේඛා දෙක දෙක ගෙනල්ලා එතකොට ඒ වගේන් වක්‍ර රේඛාවක් ආවහම ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්නේ නැත එහෙමනම් මේකට මේක අපි අයින් කරනවා මෙහි වෘත්ත පහක් නෑ 1යි 2යි 3යි තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා ත්‍රිකෝණ ගණන තියෙන්නේ පුතේ මෙයා විතරයි. එහෙමනම් වෘත්ත තියනවා කීයද? 1යි 2යි වෘත්ත 3ක් තියෙනවා. එහෙමනම් 3ෙන් එකක් ගියාම අපිට මේකේ වෙනස හොයා ගන්න පුළුවන් වෙනවා 1. ඔව් කීයද? 2යි කියලා. එහෙනම් ත්‍රිකෝණ ගණන හා වෘත්ත ගණන අතර වෙනස දෙකයි කියන එක තමා නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු. ඔව් එහෙමනම් නිවැරදි පිළිතුර වෙනවා ත්‍රිකෝණ ගණන හා වෘත්ත ගණන අතර වෙනස දෙකයි කියන එක. එහෙමනම් අපි දැන් ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නෙට යමු එමු. ඔව් එහෙනම් දිනේෂ් පේලියේ 11 වෙනි යට ඉන්නවා. දිනේෂ් කීවෙනි යටද ඉන්නේ? දිනේෂ් 11 වෙනි යට ඉන්නවා. එහෙමනම් මෙන්න ඉන්නවා දිනේෂ්. මෙයා ඉන්නේ පුතේ පේලියේ 11 වෙනි යට ඉන්නවා. ඊට පස්සේ රාජේෂ් සිටින්නේ දිනේෂ්ට ළමුන් දෙදෙනෙකුට ඉදිරියෙන්. එහෙනම් එක්කෙනායි දෙන්නායි දෙන්නෙකුට ඉදිරියෙන්. මෙන්න මෙයා තමා කවුද? මෙයා තමා රාජේෂ්. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? ඔව්. එහෙමනම් අපෙන් අහන්නේ පේලියේ ඉන්න මුළු ළමයි ගන්න. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මෙන් ඔව්. එහෙමනම් පේලියේ හරිමැද ඉන්නවා කියලා කවුද? රාජේෂ් හරිමැද. එහෙනම් මේ පේලියේ මෙයා ඉන්නේ පුතේ 11 10 9 8. එහෙනම් 8 වෙනියා හරිමැද කරන්න නම් මේ පැත්තෙනුත් 7 දිනක් ඉන්න ඕනේ. මේ පැත්තෙනුත් 7 දිනක් ඉන්න ඕනේ. රාජේසුත් මේ පේලියේ ඉන්න එක්කෙනෙක් වෙනවා. එහෙනම් 7යි 7යි 14යි රාජේසුයි 15ක් වෙනවා. අපි බලමු නිවැරදි පිළිතුර කොහොමද කියලා. එහෙමනම් අපි බලමු දැන් නිවැරදි පිළිතුර කොහොමද කියලා. එහෙමනම් නිවැරදි පිළිතුර වෙනවා පුතේ අපි එහෙමනම් නිවැරදි පිළිතුර 15ක් වෙනවා මෙන්න සර් තවත් සටහනක් ඕගොල්ලන්ට අවබෝධ කරගන්න දාලා තියෙනවා එහෙමනම් අද සර් සාකච්ඡා කරේ අදිටි ප්‍රශ්න පත්‍ර විශේෂ පෙරහුරු ප්‍රශ්න පත්‍ර වල පුතේ අංක දෙක විභාගය අපිට තියලා ඉවරයි ඒකේ පළවෙනි පේපර් එක පළවෙනි ප්‍රශ්න පත්‍රය තමා සාකච්ඡා කරේ එහෙමනම් මීළඟට ඕගොල්ලන්ට දෙවෙනි ප්‍රශ්න පත්‍රයක මුණ ගැහෙන්න පුළුවන් එහෙමනම් ඔක්කොටම ආයුබෝවන්.